කවුද අප්පච්චියේ? තම පියා සමග පැයකට අධික කාලයක් කතා කරමින් සිටි නාඳුනන පුද්ගලයා වැට කඩුල්ලෙන් පැන පිට වී යන දෙස බලමින් සිරිමලී ඇසුවා. දියෝනිස්ගේ ලොකු කොල්ලනොවැ. දියෝනිස්? උඹට මතක නෑ. උඹ ඉපදෙන්නත් කලින් ඉඳන් මේ ගමේ ඉස්කෝලේ උගන්නපු ඉස්කෝලේ මහත්තේ. පිටගංකාරයා. පත්තිං හම්බෙලා තිබ්බේ මෙහාට. සිරිමලී කිසිත් නොකියා පියසේන ගුරුන්නාන්සේ දෙස බලා සිටියේ හිස දෙපසට වනමින් තවදුරටත් ආගන්තුකයා පිළිබඳ විස්තරයක් අසා දැනගැනීමේ බලාපොරොත්තුවෙන්. බෝධිසත්වයෙක් වගේ මනුස්සයා. මට බොහෝම උදව් උපකාර කොරා. ගමේ හිටපු කාලේ. ටික දුහකින් ආපහු උපංගමට හදාගෙන ගියා. ඊට පස්සේ දකින්නවත් උනේ නෑ. දැන් තමා දැනගත්තේ උන්දා මියපරලව ගිහින් දෑ අවුරුද්දක් වග. එතකොට ඒයාව මහත්තයා මක්කටේ යාවේ? සිරිමලී නැවතත් පැනයක් ඇසුවා. ආපු කාරණේ නම් බරපතලයි. ඒ කිව්වේ අප්පච්චි? ඔය ආපු කෙනා දියෝනිස් ඉස්කෝලේ මහත්තයාගේ ලොකු ළමයා. ඒ ළමයාගේ බාල දැරිවිට කවුරු හරි පිල්ලියක් පන්නල හැඩයි. ඒකට උදව්වක් බලාපොරොත්තුෙන් තමා ඔය ආවේ. ඒත් අප්පච්චි දැන් ඒව කරන්නේ නෑ නොවේ. ඉතින් මක්කේ අප්පච්චි කිව්වේ? මට බෑ කියලා කරාරින්න බෑ බොල. උඹව හම්බෙන්න මහ උන්ද විලිරුදාවේ ගේ ඇතුළ විලාප දෙද්දී ඉස්පිරිතාලෙට ගෙනියන්ට විදිහක් නැතුව මං තෝන්තු වෙලා ඉන්න වෙලාවේ දෙයියෝ වගේ ඇවිත් උන්ද තමා බේරගත්තේ ඉස්පිරිතාලෙට ගෙනිහුම්. සිරිමලී නිහඬවම කල්පනාවට වැටුණා. ඇගේ හිත අතීතෙට දිව ගියේ තම මවගේ වියෝවත් ඉන්පසුව තම පියා ගුරුකම් අතහැර දැමූ කාලයත් අතරටයි. හවස ලිඳට නාගැනීමට ගිය මවට නයකු දෂ්ට කරමිය යාමත් ඒ වන විට අත දරුවෙකු වූ සිරිමලී හදා ගැනීමට වෙනත් විවාහයක් පවා නොකර තම පියා කැප වූ ආකාරයත් ඇයට රූපරාමු පෙළක්සේ නැවතත් මතකෙට නැගෙන්නේ පියාගේ නැගණියගේ කටහඬත් සමගයි. තමාට තේරෙන කාලයේ සිට පියා තමා වෙනුවෙන් කැපවෙන අයුරු සිරිමලී දුටුවත් ඊට පෙර සිදු වූ මව මිය යාම හා පියා මන්තර ගුරුකම් ශාස්ත්‍රය අතහැර දැමූ පුවත් ඈ අසා දැනගත්තේ පියාගේ නැගණියගේ මාර්ගයෙන්. ඒ සිදුවීම් නැවත ඇයගේ සිහියට නැගුණේ අවුරුදු ගානක් අතහැර තිබූ ශාස්ත්‍රයේ නියලීමට තම පියාට සිදුවන කාරණය කනවැකීමත් සමගින්. ඇහුණද උඹට? මොකද අප්පච්චි? තම පියාගේ උස් වූ කටහඬින් පියවි සිහියට පැමිණි ඇය සිරුර බර කරන් සිටි දොර උළුවස්සෙන් මඳක් මෑත් වූවා. ඒ හන්ද මං ඕකට යන්නම ඕනේ. ඒත් මයේ අප්පච්චි, අප්පච්චි දැන් වයසයිනේ. ඔය ගුරුකම් මතකේ තියෙනවද? එක දිගට ඕවා කියවලා දඟලන්ට හයිය තියෙනවද? ඒ හන්ද මේකට වෙන විදියක් බැලුවා නම් හොඳා නේද? උඹ කලබල වෙන්න කාරියක් නෑ. මං ගියත් රණායක යන්නේ. මට අමතක වෙන ඒවා ඌ මතක් කරන්න නැතේ. ඉඳගෙන හිටපු හාන්සි පිටුවෙන් හැරමිටියට බර නොදුන් පියසේන ගුරුන්නාන්සේ කඳ ඍජු කරන් මිදුලට බැස්සේ තමන්ට තවමත් ගතේ හයිය ශක්තිය ඇති බව සිරිමලීට පෙන්වමින්. මේ සිරිමලියෝ! අපච්චි! කෝ චූටියකි? ගේ ඇතුළේ ඉස්කෝලේ වැඩ. හා, ඒවා ඉවර වුණාම කෙල්ලාතේ පයින්ඩයක් යවහන් රණාට ඇවිත් මාව මුලිච්චි වෙන්න කියලා. මං ගෙහුම් කියන්නම් අප්පච්චි. මං දැන් කෙල්ලත් එක්ක දෙවට ලිඳට යනවා. ඒක මං පයින්ඩෙ දෙන්නම්. Thank you.
රත්නංස මාමා. ආ රණා උඹාවද ඉඳගනින් කෝන් ඔය කොහෙන් හරි. ගුරුනාංස මාමා මට එන්නයි කිව්වේ. මුකුත් හදිසියක්ද? හදිසියක්මත් නෙවෙයි. හැබැයි නැතුවත් නෙවෙයි. අපිට කාලෙකට පස්සේ වැඩකට යන්න වෙලා තියෙනවා. වැඩකටේ කිව්වේ? ගුරුකමකට බොල. රණා මද වේලාවක් කල්පනාවට වැටුනේ පුදුමයෙන් විසල් වූ දැස් එලෙසම තබා ගනිමින්. ඔහුගේ සිතේ එක පෙළට තමන් හා ගුරුන්නාන්සේ විසින් හරි හරියට කළ ගුරුකම් තොවිල් යාග බලි සිහියට නැගුණේ ඇසට කඳුලක්ද සමගින්. එදා දසමහ යෝධයන්ටත් එහා සවිශක්තියක් තිබූ ගුරුන්නාන්සේ දැන් වියපත් දිරාපත්. ඕවා ලෝක ධර්මතා වෙනවරණා. තමා සිතින් සිතූ දේ ගුරුන්නාන්සේ කෙසේ දැනගන්නවාදැයි ඔහුට අදටත් රහසක්. ඔහු යමක් පිළිබඳව කල්පනාවට වැටෙන සෑම වෙලාවකම ටක්කෙටම හේතුවට පිළිතුරක් මේ ලෙස ඔහු ලබා දුන්නා. රණා, උඹ මගේ සහෝදරීගේ දරුවා වෙච්චි. මට නෑනේ කොල්ලෙක් උන්නේ මේ සාස්ත්‍රයේ උගන්නන්නට. උඹ මං වාගේම මේ සාස්ත්‍රයේ බොහෝම කල්පනාවෙන් පාවිච්චි කරන බව මං දන්නව බොල. මගේ කෙලි දීග දුන්නා. මිනිපිරියාගේ මූණ දැක්කා. ඉතින් දැන් මං මැරුණත් මක්කේයි බං. ගුරුන්නාන්සේ එක දිගට කියවන් යනවා. මොනාද ගුරුන්නාන්සේ මාමා මේ දොඩවන්නේ? මං යනවා යන්න ඕවා කියනවනම් මාව ගෙන්නුවේ? හා හා හිටින් හිටින්. හෙට උදැහැනැක්කෙම පිටත් වෙන්න ඕන ගල් නෑවේ. අඩුම කුඩුම ඔක්කොම ලෑස්ති කරගෙන වරෙන් පන්නන්න තියෙනවා පිල්ලියක්. රණා පිටත් වී යන දෙස බලා සිටි පියසේන ගුරුන්නාන්සේ මුවඟට මද සිනහාවක් නගාගත්තේ උරහිස් ගස්සමින්. තමා මිය යාමට පෙර තමන්ට දායාද වූ පාරම්පරික ශාස්ත්‍රය විශ්වාසවන්තයෙකුට ඉගැන්වීමට ලැබීම ගැන ඔහු සතුටට පත් වී සිටියේ ආඩම්බරයට සමගින්. පසුදා උදෑසනම පියසේන ගුරුන්නාන්සෙත් රණත් ගල් නෑව බලා පිටත් වුණේ තමන් පහුවදා උදයේ යලිත් නිවසට එන බවත් රාත්‍රී 7න් පසු කවුරුන් කතා කරත් සිරිමලීට එළියට නොයන ලෙසටත් උපදෙස් දීමෙන් අනතුරුයි. තවද තමා පැමිණ පිටුපස දොරට තෙවරක් ගසා කතා කළ පසු දොර හරින ලෙසටද සිරිමලීට පියසේන ගුරුන්නාන්සේගෙන් උපදෙස් ලැබුණා. ගල්නෑව ප්‍රදේශයේ අදාළ නිවසට පැමිණි ගුරු ගෝල දෙපළට ආතුරයා දුටු ගමන් එය සුළුපටුකාරියක් නොවන බව පසක්ුණේ කල කෙනා කවුරු වුණත් ඉතා බලගතු මන්තරවලින් පණගැන් වූ පිල්ලියක් ඇගේ ශරීරයට එවා ඇති බව පසක් වූ නිසයි. උඹලට තරහකාරයෝ ඉන්නවද? මුළු පවුලම හැඳිගෑවිලා යන්න යපු පිල්ලියක් හැඩයි. ගුරුන්නාන්සේ පවුලේ අයගෙන් විමසුවා. අපට තරහකාරයෝ හිටියේ නෑ ගුරුන්නාන්සේ. ඒත් අපිට සැක කරන්න කෙනෙක් ඉන්නවා. ඒ මොකද? දැනට මාස කීපයකට කලින් මේකි පස්සෙන් ඉලන්දාරියෙක් ආවා. මේකි ඒකට අකමැති වුණ නිසා තරහට කරපු වැඩක් කියලයි අපි නම් හිතන්නේ. නැතුව අපිට තරහකාරයෝ හිටියේ නෑ. හොඳ බලමුකෝ. ඔය මොකා වුණත් මාව මෙල්ල කොරන්ට වෙන්නේ මේ සම්මච්ඡාතියට. ගුරුන්නාන්සේ පිළිතුරු දුන්නේ දැඩි අදිෂ්ඨානයකින්. රාත්‍රිය එළඹෙත්ම කටයුත්තට අවශ්‍ය සියලුම කළමනා ලක ලෑස්ති කරේ රණා විසින්. පසෙක සිට අඩුපාඩු සැකසූ පියසේන ගුරුන්නාන්සේ අමාරුම රාජකාරියට බැස්සේ පිල්ලිය සිතුවාට වඩා දරුණු වූ හේයින් එම කාර්ය තමන් අතින්ම කරලීම සිතට සහනයක් වූ නිසයි. සිතුවාටත් වඩා දරුණු ලෙස දැරිවිගේ සිරුරට ඇතුල් කොට සිටි පිල්ලිය පළවා හැරීම දුෂ්කර වුණා.
සමහර අවස්ථාවල පියසේන ගුරුන්නාන්සේට රණාගේ සහය නොපතා සිටීමට නොහැකි වුණා. ජීවිතයත් මරණයත් අතර මහා සටනක නිරත වී සිටින්නන්සේ පියසේන ගුරුන්නාන්සේත් රණත් මාරාන්තික පිල්ලිය සමග ගැටුණා. රාත්‍රී 12 පසු වී විනාඩි කිහිපයක් ගත වෙද්දී පියසේන ගුරුන්නාන්සේගේ හා රණාගේ කාර්ය සාර්ථක කරමින් පිල්ලිය ඇගේ ශරීරයෙන් ඉවත් කර දැමුවා. නමුත් ඉන් පසු සිදුවන්නට තිබෙන දේ පිළිබඳව හාංකවිසියක්වත් නොදත් ඔවුන් පැමිණි කාර්ය සාර්ථක වීම ගැන උදම් වුණා. රාත්‍රී 12 පහුවෙද්දී සිරිමලී සිටියේ හෙට දිනේ ඇයට ලබා දීමට තිබූ ඇඳුම් ඇනවුම් කිහිපයක් මසමින් පියා පැවසූ පරිදි රාත්‍රී 7 වෙද්දී එලිමහනේ සියලුම වැඩ නිම කර දැමූ ඈ තම දියණියද සමග නිවස තුලටම වූයේ දොර ජනෙල් සියල්ල කලින්ම වසා දමමින්. රාත්‍රියේ එක්වරම ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් ළඟ ළඟම පුපුරා ගිය අකුණු සැරෙහි හඬට තිගැසී ගිය ඈ කාමරයෙන් නැවතත් සාලයට පැමිණ ඉදිරිපස දොරෙහි දමා තිබූ ලී පළුව හොඳින් සවි වී ඇත්තැයි පරීක්ෂා කර නිවීමට ආසන්න තිබූ කුප්පි ලාම්පුවට භූමි තෙල්වත් කර යලිත් කාමරයට පිවිසියා. සත්හැවිරිදී තම දියණිය නිදා සිටි ඇඳ අසලට ගිය සිරිමලි ඈ පොරෝණයකින් ආවරණය කර කුස්සිය දෙසට පියමං කළේ තෙහෙට්ටුව හා නිදිමත පළවා හැරීමට කෝපි කෝප්පයක් සාදා ගැනීමේ අරමුණින්. ඈ කුස්සියට පිවිසෙද්දී පිටත වර්ෂාව තව තවත් දැඩි වූයේ තකරං වහලේ මත ගල් කැට පතිත වන වාසේ මහත් ഘോഷාවක් නංවමින්. විනාඩි කිහිපයක් ගත වෙද්දී අත තිබූ කෝපි කෝප්පය බිම වැටි විසුණු වී ගියේ වැස්ස පරයා සාලේ දෙසින් ඇසුණු තම දියණියගේ විලාපයත් සමගින්. දැඩිසේ කලබලයට පත් වී සිටි සිරිමලි පැකිලෙන පාද විසි කරමින් සාලේ දෙසට දිව ආවේ භීතියෙන් හදසසල වෙති. සාලේට පිවිසෙත්ම දුටු දෙයින් සිහි විකල් වී ගිය ඈ සාලේ හැර දමා තිබූ දොර අසල උඩුබැලි අතට බිම වැටි සිටි තම දියණිය දැක යටිගිරියෙන් කෑගසා ඒ අසලට දිව ගියා. විසල් වී තිබූ ඇස් එක එල්ලේම දොර දෙස බලාගෙන සිටි සිඟිති දියණිය ඒ වන විටත් තම ජීවිතයට සමුදී තිබුණේ සිරිමලි උන්මත්තිකාවක් කර දමමින්. තම උගුර ලේරහ වෙනකන් කෑ ගැසුවත් අකීකරු වැස්ස පරයා කිසිවෙකුටත් ඇගේ හඬ කන වැකුණේ නෑ. තම දියණියගේ නිසල සිරුර තුරුළු කරගත් ඉරියව්වෙන්ම ඈ සිහිසුන්නුවා. ගුරුනාන්සේ මාමා, මං එහෙනම් මෙහෙම්ම යනවා. දැඩි විඩාපත් බවකින් සිටි රණාට ඇවැසි වූයේ සැපවත් නින්දක්. එනිසාම ගුරුනාන්සේගේ නිවසට ගොඩ නොවි ඔහු ආපසු හැරුණා. එහෙත් යමක් මතක් වූ කලකමෙන් ඔහු නැවතත් හැරි වැට කඩුල්ල ඉහළට දැස් යොමු කරේ යමක් දැකීමේ අරමුණින්. නමුත් ඔහු අපේක්ෂා කළ දේ ඇස නොගැටීම නිසා ඉතා කලබලයට පත් වූ ඔහු අත තිබූ මල්ල පසෙකට විසි කරමින් කලබලයෙන් ගුරුන්නාන්සේ පසු කරමින් නිවස දෙසට දිව ගියා. රණා, රණා, මොන යකෙක් වෙහිලාද මූට මේ රණා? තමා පසු කරමින් දැඩි ආවේගයකින් නිවස දෙසට දිව යන රණා දුටු විට ගුරුන්නාන්සේගේ හිතේ ඇති වූයේ කුකුසක්. එහෙයින් ඔහු හැකි වෙර යොදා තම පය ඉක්මන් කළා. අනේ දෙයි හාමුදුරුවනේ, මේ මොන අපරාධයක්ද දෙයියනේ ගුරුන්නාන්සේ මාමා? ගෙයි දොරකඩ අසල තම දියණියගේ සිරුර බදාගෙන සිරිමලි තවමත් සිහිසුන් වී සිටියා. සිදුවී ඇති දේ ඉවෙන් වටහාගත් රණා ඔවුන් දෙදෙනා බදා විලාප තැබුවේ සැනින් ගමේ භාගයක්ම නිවසට පුරවමින්.
නේ මයිකෙලි මයිකෙලි ගම්බාර දෙයනේ මය පණකෙන්ද ගමේ කීප දෙනෙක්ම එකතු වී පියසේන ගුරුන්නාන්සේ අල්ලාගත්තේ දැඩි පරිශ්‍රමයක් දරායි. වියපත් වූ ඔහුගේ සිරුරට සිරිමලීගේත් දරුවාගේ දර්ශනය අසාමාන්‍ය ශක්තියක් එක්කලේ මෙල්ල කිරීමටවත් අපහසු අයුරින්. මේ සිරිමලි කෙල්ලට පණ තියෙනවා අපේ ගුරුන්නාන්සේ. නිවසට පිරුණු ගැමියන්ගෙන් කෙනෙකු පවසද්දී තවත් පිරිමින් කිහිප දෙනෙකු ඈව ඔසවා වෙදරාළගේ නිවස වෙත දිව යන්නට වුණා. අසාමාන්‍ය ලෙස නිල් පැහැගැන් වූ සිඟිති දියණියගේ විවර වූ දෑස් වසා දැමූ රණා ඈතෝතට ගනිමින් මහා හයියෙන් හඬා වැටුනේ පැමිණිකාගේත් හිත් දවාලමින්. ඒක අමතක වුණේ කොහොමද රණා? ගුරුන්නාන්සේගේ හඬේ තිබුණේ පසුතැවීමක්. මට සමාවෙන්න ගුරුන්නාන්සේ මාමා, මට සමාවෙන්න. මේ හැම දෙයකට මමයි වැරදි. මට මේව මීට වඩා හොයන්න තිබ්බා. දෙවියනේ මට සමාවෙන්න. රණා සිදු වූ දේ පිළිබඳව තමාටම දොස් පවරාගත්තේ වියපත් ගුරුන්නාන්සේගේ මතක ශක්තිය ඔහුගේ වයසත් එක්ක හීන වී ගොස් තිබූ නිසා ඔහුට මේ පිළිබඳව සොයා බැලීමට තිබුණා කියන පසුතැවීමෙන්. නමුත් පියසේන ගුරුන්නාන්සේ ඉන් එහාට වචනයක්වත් කතා කරේ නෑ. ඔහු බලාගත් අත බලා සිටියේ තමා දුටු ඒ අවාසනාවන්ත සිදුවීම දරා ගැනීමට තරම් ඔහුගේ සිතට හෝ ගතට ශක්තියක් නොවූ නිසයි. අතීතයේ ගුරුකම් ශාස්ත්‍රයේ පරතෙරට පැමිණි බොහෝ ප්‍රවීණයන් පිල්ලි පැන්නීමට යාමේදී සිරිතක් ලෙස පිලිස්සු මස් කැබැල්ලක් ගෙයි කඩුල්ලේ එල්ලා තැබුවා. එයට හේතුව නම් පැන්න වූ පිල්ලිය පලිය ගැනීමට කෙලින්ම පැමිණෙන්නේ අදාළ කට්ටඩියාගේ නිවසට වූ බැවින්. එසේ පැමිණෙන පිල්ලිය පුළුට සුවඳට ලොල් වී නිවසට නොපැමිණ එයද රැගෙන පිටව යන්නේ තමා ආභවට සලකුණක්ද තබායි. ඇතැම් අවස්ථාවල එසේ තබා යාමට නොහැකි වුවහොත් නිවසියන් රවටා ඔවුන් පිටතට ගෙන මරා තමා ලේ පිපාසය සංසිඳුවා ගන්නා බවට මතයක් තිබෙනවා. ඒ සඳහා ඔවුන් ගෙහිමියන්ගේ කටහඬවල් වලින් කතා කර නොමග යවන බවක් කියවෙනවා. සිරිමලීගේ සිඟිති දියණියට අත් වූයේ එවන් ඉරණමක්. වේද ශාස්ත්‍රයේ හෝ ගුරුකම් ශාස්ත්‍රයේ අතපසුවීම් අමතක වීම් වලට අනිවාර්ය ඉරණම මරණය බව පසක් කරමින් ඈ තම අවසන් ගමන ගියා.